ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයේ නවතහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත කොවිඩ් ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව තවදුරටත් ඉහළයයි ඇමති වාසුදේව නානායක්කාරටත් කොවිඩ් ආසාදනය වෙයි වෛරසයේ ආසාදිත රවුෆ් හකීම් සහ අමාත්‍ය දයසිරි ජයසේකරගේ ආශ්‍රිතින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24 දෙනෙකු හඳුනා ගනී බස්නාහිර පළාතේ සහ හුදකලාකර ඇති ප්‍රදේශ හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල නව වසරේ පළමු පාසල් වාරය ආරම්භයි කුඩා තේවතු සංවර්ධනය කිරීමට සමගි ජනබලවේගයේ අවධානය ආණ්ඩුව තිරසර සංවර්ධනයේ මුවාවෙන් රටේ ජනතාව රවට්ටනවා ජනතා විමුක්ති පෙරමුණෙන් චෝදනා දැන් දේශීය පුවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදිත වීම තහවුරු වීම හමුවේ ඔහුගේ ආශ්‍රිතයින් හඳුනා ගැනීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තමේන්තුව අද නිවේදනය කළා අමාත්‍යවරයා පසුගිය පාර්ලිමේන්තු සභා වාර 4ක් සඳහා සහභාගී වී ඇති බවටද මේ වන විට තොරතුරු වාර්තා වෙනවා මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ ආශ්‍රිතයින් වශයෙන් මන්ත්‍රීවරුන් 24 දෙනෙකු හඳුනාගෙන ඇති බව පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. ඊයේ දින කොවිඩ් 19 ආසාදිතයින් 536 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 48380 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය හේතුවෙන් සිදු වූ තවත් මරණ තුනක් පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමග කොවිඩ් 19 ආසාදනයෙන් මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 232 දක්වා ඉහළ ගියා. මෙලෙස කොරෝනා වෛරස ආසාදනයෙන් වාර්තා වූ මරණ අතර 62 වරදී මීගමු බන්ධනාගාරයේ රැඳවියෙක්ද වන අතර ඔහුගේ මරණයට හේතු කොවිඩ් නියුමෝනියා තත්ත්වය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 80 වරුදි කාන්තාවකද පිළික රෝගී තත්ත්වයක් සහ කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ හැමුවේ මියුගස් ඇති අතර රත්නපුර ප්‍රදේශයේ පදිංචි 64 වරුදි පිරිමි පුද්ගලයෙකුද කොවිඩ් නියුමෝනියාව සහ හෘද රෝගී තත්ත්වයේ හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ අතර පසුගිය දා පොළොන්නරුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගිය කොවිඩ් 19 වෛරස ආසාදිත රැඳවියන් අතුරින් තවත් රැඳවියෙකු නාරම්මල බෝගහපිටිය දේශයේදී සොයාගෙන තිබෙනවා. මේ අතර ජල සම්පාදන කැබිනට් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා හටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වේ ඇති බවට අද දින තහවුරු වී තිබෙනවා. මේ හැමුවේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ ගියා. මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දින තහවුරු වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍යංශ මෙවන විට පියවරගෙන තිබෙනවා. අදාළ ආශ්‍රිතයින් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකු පමණ සහ කාර්යමණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකුද වන බවයි පාර්ලිමේන්තුවේ සංනිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ රවුෆ් හකීම් මහතාගේ ආශ්‍රිතයෙකු බවට හඳුනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු ඔහුගේ පවුලේ අයවලුන් PCR පරීක්ෂණයකට යොමු වී ඇති අතර එහිදී ලද වාර්තාවන්ට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තුව විස බීජ හරණය කිරීමේ කටයුතු ඊයේ දින සිදු කෙරුණා. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය යටතේ පාලනය වන හැටන් දික්කොය මූලික රෝහලේ වෛද්‍යවරුන් හෙද කාර්යමණ්ඩලය සහ කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ 15 දෙනෙකු ඊයේ රාත්‍රියේ සිට රෝහල තුලම ස්වයං නිරෝධායනයට යොමු කළ බව එම රෝහලේ සහකාර අධ්‍යක්ෂක වෛද්‍ය ජේ අරුල් මහතා සඳහන් කළා. මේ අතර වවුනියාව පට්ටාංචි චූර් ගම්මානයෙන් කොවිඩ් ආසාදිත පුද්ගලයන් 6 දෙනෙකු සහ වවුනියාව රෝහලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් 2 දෙනෙකුට ඇතුළු පුද්ගලයන් 8 දෙනෙකු වවුනියාව දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිත පුද්ගලයන් ලෙස ඊයේ දින හඳුනා ගැනුණා. වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළේ වවුනියාව දිස්ත්‍රික්කයේ තුලින් බිහි වූ නව පොකුරෙන් කොවිඩ් ආසාදිත පුද්ගලයන් 70 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බවයි. අද දිනේ කොළඹ නගරය ආශ්‍රිතව මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන් පිළිබඳ මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව මාළු ලෑලි, එළවලු ලෑලි සහ ආර්ථික මධ්‍යස්ථාන මේ ආශ්‍රිතව රැපිඩ් ඇන්ටිජන්
සහ PCR පරීක්ෂණ සිදු කිරීම නිරන්තරයෙන් බස්නාහිර පළාත් තුල සිදු වෙනවා මෙතෙක් මුහුණු ආවරණ නොපැළඳින ලද පුද්ගලයන් 2200ක් සම්බන්ධයෙන් කරන ලද රැපිඩ් ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ වලින් 24 දෙනෙක් ආසාදිතව බවට පත් වෙලා තියෙනවා තවත් 800කට ආසන්න PCR පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබෙනවා බස්නාහිර පළාතෙන් පිටත ඊයේ දිනේ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වුණා මුහුණු ආවරණ නොපැළඳින පුද්ගලයන් සම්බන්ධව එම මෙහෙයුම් වලින් පුද්ගලයන් 34 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා ඔබ ලංකාවේ කුමන ප්‍රදේශයක හිටියත් නිරන්තරයෙන් මුහුණු ආවරණ පළඳින්න දුරස්ථභාවයේ තබා ගැනීමට කටයුතු කරන්න මහජන නියෝජිතයෝ දෙදිනෙකට හැදුනාය කියන එකෙන් කොහෙත්ම අදහස් කරන්නේ නැහැ සියලුම මහජන නියෝජිතයින්ට මේ රෝගය හැදිලා තියෙනවා අය කියලා අවදානම කාට කාටත් තියෙනවා ඒ නිසා අපි මෙහිදී වැදගත් වන්නේ මහජන නියෝජිතයත නැද්ද කියන එකට වඩා කළ යුතු දේ තමයි අපි කියලා තියලා තියෙන මේ සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු නිසි පරිදි නොකඩවා ඒක ක්‍රියාත්මක කිරීම හරහා ඒ ආරක්ෂාව ලබා දීමයි මං හිතනවා එහිදී මහජන නියෝජිතයින් තමන්ට දිය හැකි උපරිම ආදර්ශය ලබා දෙයි කියලා ඒ මොකද ඒ හරහා අපිට පුළුවන් අනෙක් ජනතාවත් ඒවට අනුගත වෙන බවට වග බලා ගන්න. ඒ මිසක් මහජන නියෝජිතයින් සඳහා විශේෂයෙන් අපි යම් යම් දේවල් වෙනස් කරලා කටයුතු කළොත් මං හිතනවා ඒක එතරම් හොඳ දෙයක් නෙවෙයි. මං හිතනවා අපි ඒ සියලු වගකීම එතුමන්ලා බාර අරගෙන තියෙනවා. ඒ අනුව කටයුතු කරනවා. ඒ නිසා මේක විශේෂ අවධානය බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල සියලුම පාසල් අද සිට ආරම්භ කෙරුණා. එෙහිදී අප වාර්තාකරුවන් සඳහන් කළේ සිසුන්ගේ පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි. බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල හැර සෙසු පළාත්වල පාසල් පෙර පාසල් සහ දිවාසොරකු මධ්‍යස්ථාන අද දින විවෘත කෙරුණා. මෙහිදී ප්‍රාථමික අංශ පෙර පාසල් සහ දිවාසොරකු මධ්‍යස්ථාන අද දින විවෘත කෙරුණේ මාස 3කට පසුව වීම විශේෂත්වයක්. සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ සියලු පාසල් ක්‍රියා කළ යුතු අතර ළමයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ වගකීම එක් එක් පාසලට වෙන් වූ විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුව ඇති කමිටුවට පැවරෙනවා. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද උපදෙස් සංග්‍රහයද මේවන විට පාසල් වෙත නිකුත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අද දින පාසල් ආරම්භ වීමෙන් අනතුරුව විවිධ ප්‍රදේශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලට පැමිණි ආකාරයයි. පසුගිය වාරයේදී පාසල් පැමිණීමේ දක්නට ලැබුණු අඩුව මං හිතන්නේ මේ වාරයේදී මේ නව වර්ෂයේදී දක්නට නොලැබේවි කියලා ඒ තරමටම දරුවෝ ඉතා උනන්දුවෙන් පාසල් පැමිණ තිබුණා. සෞඛ්‍ය අංශයේ නිලධාරී ඒ නිලධාරීන් පාසලේ සෞඛ්‍ය ආරක්ෂිත පාසල සූදානම් කිරීමට අපට දායක වුණා. විශේෂයෙන්ම ශාන්ත ජෝන් ගිලන්රත හමුදාවේ නිලධාරීන්ට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. අවදානමක් තියෙනවා ඉතින් අවදානමක් තුනයි කියලා මේක ඉතින් අවදාන අතර වේදික කරුවක් දන්නේ නැහැ. ඉතින් ළමයි කවපියන් ඉන්න බෑ. ආරක්ෂාව උපරිම තියෙන්නේ ඒක බයක් නැහැ ඉතින්. එහිදී බොහෝ ප්‍රදේශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. අද ඉතාමත් උද්‍යෝගයෙන් අපේ ගුරු මණ්ඩලය සහ සිසු දරුවන් පාසලට පැමිණෙන බව අපිට පෙනී යනවා. පාසලේ ගුරුවරුන් අද සිට සූදානම් වෙලා ඉන්නවා දරුවන්ගේ පසුගිය කාලය තුල අඛණ්ඩව කරගෙන යාමට අපහසු වූ ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා දායක වෙන්න.
මෙතර පාසල් වෑන් රොතරය දුරන් අද සිය ගැටලු පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. දෙමාපියෝ දැන් මේ වෙනකොට ළමයි කොටස ළමයි ගෙනියනවා පාර්බස්වල. එක් කරන්න එපා කියන ඉල්ලීම අපි කරනවා. මොකද හේතුව අපි මාස 8ක් රැකියාව නැතුව ඇවිල්ලා තියෙන්නේ. ඉදිරියටත් අපිට මේ විදිහට කරන්න උනොත් අපි සම්පූර්ණ ශිෂ්‍යයන් අපිට අයින් වෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා අපි ගෞරවයෙන් දෙමාපියෝගේ ඉල්ලීමක් කරනවා. කරුණා කරලා ළමයි ටික නැවත එවන්න ස්කෝල් වලට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදී අපි යොදලා තියෙනවා. අපි දරුවෝ ආරක්ෂා කරගන්න නැවත ළමයි එවන්න. දැන් ළමයිත් අඩුයි. අපි මේ වෘත්තිය කරගෙන යන්න බැරි තත්ත්වයක් වෙලා තියෙනවා. ගිය අවුරුද්දේම මාස 2යි අපි ගියේ. නමුත් අපේ ලීසින් වාරික ඒ වගේ වල තියෙනවා පොල් ජීවත් කරන්න තියෙනවා මේ වෘත්තිය ඉස්සරහට කරගෙන යන්න බැරි තත්ත්වයක් තියෙනවා මම හිතන රජය මේකට මැදිහත් වෙලා අපිට සහනයක් ලබා දෙනවා නම් ඒක ලොකු දෙයක් ළමයි ඉන්නවද අද වෑන් එකේ ළමයි නෑ අද එච්චර ළමයි හතර දෙනයි හිටියේ ඈ හතර දෙනයි යාපනය විශ්වවිද්‍යාලය තුළ ස්ථාපිත කර තිබූ මුල්ලි වයිකල් ස්මාරකය කඩා ඉවත් කිරීමට එරෙහිව උතුරු නැගෙනහිර පළාත්වල අද හර්තාල් ව්‍යාපාර සංවිධානය කර තිබුණා. මෙම සිදුවීමට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ආරම්භ කළ මාරාන්තික උපවාසයද තවදුරටත් ක්‍රියාත්මකයි. යාපනය විශ්වවිද්‍යාලය තුළ ඉදිකර තිබූ මුල්ලි වයිකල් ස්මාරකය කඩා බිඳ දැමීමට එරෙහිව ඇති වූ අරගලයට යාපනයේ ජනතාවද සිය සහයෝගය පළ කර තිබෙනවා. ඒ අනුව යාපනයේ පොදු වෙළඳ සංකීර්ණයේ ඇතුළු නගරයේ කඩසාපු අසාදම්මමින් ජනතාව එම හර්තාල් ව්‍යාපාරයට සිය සහය පළ කළේ මෙලෙසින්. යාපනයේ ප්‍රදේශයේ අත්‍යවශ්‍ය සේවා හැර අනිකුත් සියලුම සේවාවන් මේ වන විට අකර්මණ්‍ය වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙම හර්තාල් ව්‍යාපාරයේ හේතුවෙන් යාපනයේ පාසල්වල අධ්‍යාපන කටයුතු වලටද මේ වන විට සැලකිය යුතු බලපෑමක් එල්ල වී ඇති බවයි වාර්තා වුණේ. බස්නාහිර සහ හුදකලා කළ ප්‍රදේශ හැර දිවයිනේ සෙසු පාසල් අද දින ආරම්භ වුවද යාපනයේ වෙම්බඩි උසස් කාන්තා විදුහල සහ යාපනයේ මධ්‍ය මහා විද්‍යාලය අද පෙරවරුවේ දිස්වුණේ මේ ආකාරයෙන්. හර්තාලයේ හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේද සියලුම ව්‍යාපාරික ස්ථාන වසාදමා තිබූ අතර ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කොවිඩ් වෛරසයේ ව්‍යාප්ත වීම හේතුවෙන් වසාදමා තිබූ වවුනියාව නගරය අද දිනේද වසායම හර්තාලයට සහාය පළ කරන ලෙස දෙමළ පක්ෂ ඉල්ලීම් කළද ජන ජීවිතයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. යාපනයේ විශ්වවිද්‍යාලය තුළ ස්ථාපිත කර තිබූ මුල්ලි වයිකල් සැමරුම් ස්මාරකය ඉවත් කිරීමට එහි පාලනාධිකාරිය කටයුතු කිරීමත් සමග ඊට විරෝධය පළ කරමින් පසුගිය 8 වෙනිදා විශ්වවිද්‍යාලය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේ මත එම පාර්ශවයන්ට සහයෝගය පළ කිරීමක් වශයෙන්ුයි උතුරු නැගෙනහිර ජනතාව මෙලෙස හර්තාල් ව්‍යාපාරයට සම්බන්ධ වී ඇත්තේ. මෙරට විශිෂ්ටතම කුඩා තේවතු සංවර්ධනය කිරීමේ ප්‍රතිපත්ති එළිදැක්වීම සමග ජනබලවේගයේ ඉලක්කය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. යටිනුවර ප්‍රදේශයේ පැවති කුඩා තේවතු හිමියන් සමග පැවති හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තුව තුළ කුඩා තේවතු ශාස්ත්‍රයේ අඩුපාඩුකම් ගැටලු පිළිබඳව අපි ප්‍රශ්න කරලා තමුන්නාන්සලාට යම් කිසි හෝ සහනයක් අඩුම තරමේ රජයේ මොකද්ද කරන්න යන්නේ කියන එක ගැනවත් අවබෝධයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එයින් ඔබට ගිය වැදගත් දෙයක්ත් තිබෙනවා. ඒ තමයි සමගි ජන බලවේග රජයක් තුල මේ රටේ තේ නිෂ්පාදනයට 75%කට ආසන්න දායකත්වයක් ලබා දෙන කුඩා තේවතු සංවර්ධන ප්‍රතිපත්තිය අපි නිර්මාණය කරලා කුඩා තේවතු ශාස්ත්‍රය තවදුරටත් වැඩි දියුණු කරන්නේ කොහොමද? තවදුරටත් ශක්තිමත් කරන්නේ කොහොමද? තවදුරටත් ජාතික නිෂ්පාදනයට ඒ දායකත්වය වර්ධනය කරන්නේ කොහොමද? මේ දේ අඩංගු කුඩා තේවතු ප්‍රතිපත්තිය සමගි ජන බලවේගයේ කුඩා තේවතු ප්‍රතිපත්තිය අපි එළි දක්වන්නට බලාපොරොත්තු වෙනවා. අපේ අවසාන ඉලක්කය වන්නේ මේ රටේ විශිෂ්ටතම කුඩා තේවතු සංවර්ධනය කිරීමේ ප්‍රතිපත්තිය සමගි ජන බලවේගයෙන් එළි දක්වන්න. මොහොත බලාපොරොත්තුවක් තබා ගන්න පුළුවන්. නැවතත් වරක් කුඩා තේවතු ශාස්ත්‍රයේ ස්වර්ණමය යුගය බිහි කරන්නට සමගි ජන බලවේගයේ අපි සූදානම්.
වත්මන් විපක්ෂයේ මේ වන විට කොරෝනා උවදුරු මගින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා පවසනවා. බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. අද රටේ විපක්ෂයක් නැහැ. විපත්තියක් තියෙන්නේ. මේ රටේ විපක්ෂයක් කියලා කියන්නේ ආණ්ඩුව කරන යම් යම් වූ අඩුපාඩු විවේචනය කරලා මේ අයට නිවැරදි මාර්ගය පෙන්වන එක. හැබැයි මරණ වලින් ගොඩ යන විපක්ෂයක් මම දැකලා නැමේ. කොරෝනා කියන්නේ ලෝක විපත්තියක්. උතුරු නැගෙනහිර යුද්ධ තියෙන වෙලාවේ ගෝඨාභය ජනාධිපතිතුමා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා දෙතුන් සැරයක් හිතුවේ නැහැ. ගන්න ඕන තීරණේ ඍජුව ගත්තා. ඒක විනාශ කළා දැම්මා. හැබැයි මේක අතින් අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි කොරෝනා කියන්නේ. බෙහෙත ගෙනාවත් වැරදි. බෙහෙත ගේන්න ලපිරුවත් වැරදි කොරෝනා සුව කරත් වැරදි කොරෝනා රෝගීන් ටික හොයාගත්තත් වැරදි කොරෝනා වලින් ආර්ථිකයේ වැටෙනකොට කොහෙන් හරි කමන්නේ විදේශිකු ටිකක් ගෙනල්ලා සංචාරක ව්‍යාපාර උස්සන්න හදනකොට ඒකත් වැරදි ඊළඟට රට ඇරලා සාමාන්‍ය ජන ජීවිතයේ ගෙවන ගමන් ආර්ථිකය හදාගන්න දෙනකොට ඒකත් වැරදි ඇඳිරි නීතිය දැම්මත් වැරදි මොකද්ද මේ විපක්ෂයට වෙලා තියෙන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල තුළ අඩුපාඩු රැසක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් විදේශගත ශ්‍රී ලාංකික පුරවැසියන් නැවත රටට ගෙන්නා ගැනීමේ වැඩපිළිවෙල අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු හදා ගන්න පොරොන්දු වෙනවා සහ ඔවුන් වහාම ගෙන්න ගන්න ක්‍රියාත්මක වෙනවා කියන එක පාර්ලිමේන්තුව තුලත් පිටත් රජයේ පාර්ශවයේ ගිය සතියේ කාලය තුල ඉදිරිපත් වුණා. නමුත් මේක ගිය සතියේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. දැන් අවුරුද්දකට කිට්ටුව ඉඳන්ම මේ ප්‍රශ්නය වර්ධනය වෙමින් තිබ්බ ඉතාමත්ම විශාල ගැටලුවක්. දැන් හරි රජය මේක ජාවාරමක් වෙනවා කියලා පිළිගන්නේ කොහොඳයි. හැබැයි මේ වෙනකොට වෙන අනිත් සියලුම වැඩ කටයුතු වගේම ප්‍රශ්නයක් නිර්මාණය කළා. ප්‍රශ්නයක් ඇවිලෙන්න ඉඩ දීලා හිටපු ගමන් නිින්දෙන් නැගිටලා වගේ කුලප්පු වෙලා අපි මැදිහත් වෙනවා, ප්‍රශ්නේ විසඳනවා, එහෙම එකක් නෑ කියලා කියන එක හරිම අවාසනාවන්තයි. ඒක නම් මේ රජය හැසිරෙන එක මේ රටට ඉතාමත්ම භයානකයි. වත්මන් නාණ්ඩුව යුක්‍රේන සංචාරකයන් මෙරටට ගෙන්වීම හරහා යම් කුමන්ත්‍රණයක් දියත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ කුණ්ඩසාල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. ලෝකේ මේ කොරෝනා වලට කරන්නේ නිරෝධායනය කරනවා. රට ලොක්ඩවුන් කරනවා, නැත්නම් කෑල්ලක් ලොක්ඩවුන් කරනවා. ඒකල නිරෝධායනයේ සංචරණයන් සීමා කරලා දවස් 14ක් විතර තියලා එයාලා එඩෙක් නොවෙනවද කියලා PCR පරීක්ෂණයක් කරලා කටයුතු කරනවා. අපි දැක්කා යුක්‍රේනයේ තමයි නිරෝධායනයේ සඳහා දිගම තැන නිරෝධායන මැදිස්ථානයේ තෝරගෙන තියෙන්නේ. රට ලොක්ඩවුන් කරනකොට රට වහනකොට තමන්ගේ රටේ පුරවැසියෝ නිරෝධායනයේ සඳහා ශ්‍රී ලංකාවට එනවා. අපේ කට්ටිය ගිහිල්ලා බෙර ගහලා, කර්ණම් ගහලා, නැටුම් සම්දර්ශන තියලා කට්ටිය ගිහිල්ලා එක්කගෙන එනවා. එක්කගෙන ඇවිල්ලා නිරෝධායනය කරනවා වෙනුවට රට තුල සංචාරණය කරනවා. මාස්කයක්වත් නැතුව ඒ කට්ටිය එනකොට අපේ රටේ මිනිස්සු හැංගෙන්න ඕනේ. ඒ හරහා එන්නේ කවුද කියන්නකෝ? පහුගේ වසර ගානක් තිස්සේ හොයාගන්න බැවිලා හිටපු උදයංග වීරතුංග යුක්‍රේනයේත් එක්ක එලි කල්ලා එලි බහිනවා. එතකොට යුක්‍රේනයෙන් අපිට කුණු වෙනවා. යුක්‍රේනයෙන් සංචාරක වෙනවා. අනිත් ඔක්කොම එද්දි මේ යුක්‍රේනයේත් එක්ක මොකක්ද ලොකු ගනුදෙනුවක් තියෙනවා. කළු සල්ලි සුදු කරන්න ආණ්ඩු ලොකු ව්‍යාපාරයක නියැලෙමින් ඉන්නවා. ඒ නිසා මේ වගේ එක එක කුමන්ත්‍රණ මිසක් මේ රටේ සංචාරක ව්‍යාපාරයේ දිනු කිරීමක් නෙමෙයි. දූපතක් වෙච්චි අපේ රට කොරෝනා අවදානමට ලක් කරගෙන මේ වැටි මාධ්‍ය සම්දර්ශන පවත්වගෙන යනවා. අපේ රටේ ජනතාවට දෙයියන්ගේ පිටයි කියන තමා තියෙන්නේ. තිරසාර සංවර්ධනයක් ඇති කරන බවට පවසමින් බලය ලබාගත් වත්මන් ආණ්ඩුව ජනතාව රැවටීමට ලක් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාර්යක සමික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් මේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය හදලා පොතේ පළවෙනි පිටුවේ රාජපක්ෂරු මෙන්න මෙහෙම ලිව්වා. කොහොමද මේ සුන්දර දිවයින යලිත් හරිත වර්ණයෙන් බබලන අනාගත ලෝකයේ තිරසාර සංවර්ධනය පරමාදර්ශයක් බවට පත් කිරීමේ වගකීම අපට පවරා දෙන්න. දැන් මේ හරිත වර්ණයද මේ පේන්නේ, මේ තිරසාර සංවර්ධනයද මේ සිදුවෙමින් තිබෙන්නේ. වැකි ලක්ෂණයි, ක්‍රියාව ඉතා අවලස්සනයි. එන මේ ධනේශ්වර සමාජයේ මේ ලෝකෙම ප්‍රබලම සමාජ ක්‍රමය වෙලා තියෙනවා. මේකේ ලෝකෙම මෙහිමයි, ඇතුලෙන් කුණු වෙලා, ඇතුල ලෙඩ වෙලා, පිටින් ඉදිමිලා මේකප් කරලා තියෙන්නේ. එහෙම ලස්සනක් පේනවා, හයිවේ පේනවා, කුළුණු පේනවා, මල් හදලා තියෙනවා පේනවා, ණය ගොඩ ගැහිලා, සදාචාරයේ සංස්කෘතිය වැහැරිලා, කුඩු ව්‍යාප්ත වෙලා, හොරකම රැක්කස්සා බවට පාලකයන්ගේ පත් වෙලා, නොබෝ දිනකම තවත් අලුත් බලවේගය එකතු කරලා මේ ඩෝසර් කරන ආණ්ඩු විතරක් නෙවෙයි ඩෝසර් කරන මේ සමාජ ක්‍රමයක් ඩෝසර් කරලා සැබෑ සාධාරණය ස්වභාව ධමයට පරිසරයට අත්පත් කරලා දීලා මානව සංහතියේ තිරසාර සංවර්ධන පැවැත්ම තහවුරු කරන බවට සපත කරමින්
විශේෂයෙන්ම ආණ්ඩු බලය හොබවන කණ්ඩායම හිතනවා ඔවුන්ට ඕන පරිදි මේ තියෙන සම්පත් පරිහරණයට ලක් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අනපනත් සංශෝධනය කරලා ප්‍රතිපත්ති මේ ව්‍යුහයන් ගොඩනගන්න පුළුවන් කියලා ඔවුන් විශ්වාස කරනවා. නමුත් ගැටලුව වෙලා තියෙන්නේ මේ තත්ත්වය ඇති කරන්න පුළුවන්ද? තාම වැදගත් ජෛව විවිධත්වයක් එහෙම නැත්නම් ස්වභාවික සම්පත් ප්‍රමාණයක් හිමි වෙච්ච අපේ රටේ අපි මේවා සීග්‍රයෙන් හායනයට ලක් කරන ක්‍රියාවලියටකට අරගෙන යනවා. මේ ලෝකයේ ඉස්සරහා උපදින උපදින પરම්පරාවල ජීවිත අපේ වනාන්තර ඇතුළේ ඇති. ඒක නිසා මේ ආරක්ෂා කරන වගකීම ජනතා විමුක්ති පෙරමුණේ වගකීම විතරක් නෙමෙයි. ඒ වගේම මේ ගහකොළ සතාසිපාව වනාන්තර මේ මහ පොළව කිසිම රාජපක්ෂ කෙනෙක්ගේ හරි බුදුරෙකුත් නෙමෙයි. ඒක නිසා මේ පණිවිඩය මේ ගෝඩාභය රාජපක්ෂ මැතුමාගේ ආණ්ඩුවට අපි පැහැදිලිවම දෙමු. බලංකොට ගුරුබැවිලාගම ශ්‍රී අශෝකාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍ය රාජානන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ හා සසුනට පූජා කිරීමේ මහෝත්සවය ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්ගේ ආධාර උපකාර ඇතිව මෙම චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිකර තිබෙනවා. මුහුණු ආවරණයක් උපයෝගී කරගනිමින් ගීතනු මුමුණන පියතුමකු පිළිබඳ තොරතුරු ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. ඔහු නමින් ලක්ෂ්මන් පීරිස් වන අතර ත්‍රිකුණාමලය කතෝලික පදවියේ පියතුමකු වන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමු වෙමු සවස 6ට සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.